බස් ගිනි තියෙන ටයර් පුළුස්සන මේ සංවිධාන ශක්තිය තියෙන්නේ ජවිපිට විතරයි 88 89 මේ සිදුවීම වුණා නම් ඒකත් අපේ account එකට තමයි වැටෙන්නේ මහේස් සත්වරේ අහනවා දැන් මේ බස් එක ගිනි තියන්නේ කොහොමද මිනිස්සු ඒතර කවුද මේ පුද්ගලයා අතරගොල් ගත්තේ නැත්තම් කියන්න ඕනේ ඇයි අතරගොල් ගත්තේ නැත්තේ කියලා ජනාධිපති මාධ්‍යංශي අන්තවාදී ප්‍රහාරයක් කිව්වොත් කිංසි රත්නායක හරි සුදේවල හරි කවුරු හෝ ගහලා හදන කට්ටිය කියන්න ඕන ජනාධිපතිවරයා කියන මේ අන්තවාදේ මොකක්ද ඇයි මේ සිද්ධිය කර තොරතුරක් නැත්තේ තාම අපි මොකද කරන්නේ මේක ඇවිල්ලා අපේ ගෙදර ගහපේ ගන්න නෙවෙයිනේ ආමියේකේ බෝඩ් එක දාලා තියෙන බස් එකකට සාමාන්‍ය සිවිල් පුරවැසියෙකුට ඇතුළත් වෙලා බොහොට ගිහිලා පාක් කරන්න පුළුවන් කියලා ඒ පුද්ගලයා දැන් ප්‍රශ්න කිරීම හමුවේ බොහෝ තොරතුරු වමාරමින් සිටනවායි මොන හේකටද මේ බස් වලට ගිනි තියන්නේ අපි බස් වලට ගිනි තියන්නේ අපි ආවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ගෙදර යන්න කියලා කියන්නේ ඒතර පොලිසිය හිටියනේ මේ සාමකාමී උද්ඝෝෂකරුව නෙමෙයි මේක කළේ මොකද අවශ්‍යතාවය එතකොට එන රට පුරා හදිසි නීතිය දැම්මා දැන් ඇඳිරි නීතිය දානවා ඔබ ආන්දෝලනාත්මක කතාවක් කියන්නේ පෙට්‍රල් අරන් යනවාද මේ සාමකාමී උද්ඝෝෂණේ ඉතින් රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ඕක හොයාගන්නේ කොයිද ප්‍රහාරාත්මක කණ්ඩායමක් එනවා කියලා දන්නේ නැත්තම් වී වාර්තාවේ අත්අඩංගුව හිටපු 50 දෙනා ගැන කිසිදු සාක්ෂියක් තිබුණේ නැහැ කවුද මේ 45 දෙනා එන ප්‍රහාරට සම්බන්ධයි නෙමෙයි සම්බන්ධයි නෙමෙයි ඒ කියන්නේ මේ තනිකර අමු බොරුවක් මේ කරන්නේ බොරුවක් මේ කරන්නේ දැන් මේ කවුරු හරි අල්ලලා පෙන්නන්නත් ඕනනේ ලකුණු දා ගන්නත් ඕනනේ ඒකනේ මාධ්‍ය වේදිකාවට ඇත්තට පහර දීලා තියෙන්නේ මෙහෙම මිනිස්සු පෙළ ගැහෙන්නේ අනේක හරිද නීතිය තමන්ගේ අතට ගන්න මර්ධණයෙන් උත්තර දෙන්න ආණ්ඩුයිතියක් නැහැ මේ ගැටුමක් නිර්මාණය කළේ හදිසි නීති ගැසට් නිකුත් කරගන්න උමනාවට ආණ්ඩුවට ඕනකම තියෙනවා නැගී එන පොදු ජන විරෝධය යටපත් කරගන්න පුටුවෙන් බහැලා යන්න කිව්ව ජනාධිපතිට ගෙදර යන්න කියලා තනතුරත් අරින්න කිව්ව ජනාධිපතිරක් නෙමෙයි මුළු ආණ්ඩුවම ගෙදර කියලා මම කියන්නේ මේ ඇමරිකාවට යවන කියන එක නෙමෙයි ඇමරිකාවට යවන්න කලින් මේ රටේ බේරගන්න ගනුදෙන ගොඩක් තියෙනවා ජනාධිපතිවරයාගේ නිවසට එල්ල කිරීමට පැමිණි ප්‍රහාරයේ වගකීම බාරගන්නේ කවුද බලමු ඒ පිළිබඳ චෝදනා එල්ලවන ප්‍රධාන කණ්ඩායමක් සමග සාකච්ඡා කරන්න ආවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වගේම වර්තමාන මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ වගේම වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල මහතාත් සමග ඔබ සෝදානන්ද ජවිපෙ වෙනුවෙන් මේ ප්‍රහාරයේ වක්කීම් බාර ගන්නත් මා හිතන්නේ දැන් මෙවන විට සියල්ලම අනාවරණය වී අවසන් ජනාධිපතිවරයාගේ නිවසට එල්ල කරන්න පැමිණි කණ්ඩායම මේවා තිබෙන්නේ ජවිපේ කියන කාරණාව පිළිබඳව සාක්ෂි සාධක නම් සහිතව ජවිපේ ක්‍රියාකාරකින් අනාවරණය වී අවසන් දැන් ඔබ මොකද කියන්නේ ජවිපෙ ඔය කියන්නේ ප්‍රසන්නනතුංග නේද ඔව් අර අවන්ගාඩ් එකෙන් කට්ටියක් එවලා බිත්තර ගහලා මේ මාට්ටුනහම ගම්පහදි ඒ අහුවෙච්ච කෙනෙක් කිව්වෙත් ප්‍රසන්නනතුංගගේ නම ප්‍රසන්නනතුංග කියන ඇමතිවරයාගේ ආරක්ෂාව අපිට ලැබෙනවයි කියලා සහතික කරපු නිසා තමයි කිව්වා මේ වුන් ආවේ ඒ නිසා ඉතින් එවැනි කෙනෙක් නේ ඔය කියන්නේ එතකොට මෙතනත් ඔබ අවන්ගාඩ් එක බිත්තර ප්‍රහාරය සම්බන්ධ කරගන්න කිසිවක් ඔප්පු කරගන්න පුළුවන් උනේ නැහනේ ඇයි දැන් මෙතනට අවන්ගාඩ් එක සම්බන්ධ කරගන්නේ නෑ මම කියන්නේ ඔය ප්‍රසාරණ තුංගම එදා අවන්ගාඩ් කියලා ඔප්පු වෙච්ච ඒ ජනතාව විසින් අල්ලලා පොලිසියට බාර දීපු දෙන්නෙක් ආරක්ෂා කරන්න මැදිහත් උනාය කියලා ඒ අල්ලගත්ත අය ප්‍රකාශයට පත් කරා ඒස ප්‍රසන්නරණතුංග ඇත්තටම අපිට චෝදනා කරන්න කලින් ඔහු කියන්නට ඕනේ ඒ බිත්තර ප්‍රහාරකයන් සහ ඔහු අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා. මගේ අතේ ඡායාරූප සහිතව තියෙන ප්‍රසන්නරණතුංග නම කියන්නේ නැහැ. නැව ප්‍රසන්නරණතුංග කියනවා 2015 ජවිපේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් කියන කාරණාව පිළිබඳ මේ ඔහු නියෝජනය කරන්නේ නිව් මීඩියා මාධ්‍යංශය. මේ ඔහු මේ සජීවී විකාශයක් ඇතුළත මේ ඡායාරූප පවා මාල අතේ තියෙනවා. පැහැදිලිනේ ජවිපේ මේක මෙහෙව්වයි කියන කතාව පිළිබඳව චමුදිත දැන් එතන තිබුණේ මොකද්ද සාමකාමී උද්ඝෝෂණයක් මේ දරුව වඩාගත් කාන්තාව හිටියා සමහර වැඩි හිටියෝ හිටියා වැඩ ඇරලා ගෙදර යන සමහර ස්වාම පුරුෂය භාර්යාව හිටියා මොකද මිනිස්සුන්ට දරා ගන්න බැරි පීඩාවක් තියෙනවා ඩොක්ටර් එකවරම මෙවරේ උද්ඝෝෂණය සංවිධානය කිරීමේ හැකියාව තියෙන ජවිපිට විතරයි ඒ ඉතිහාසයේ තියෙන 88 89 71 ඒ මේ බස් ගිනි තියෙන මේ ටයර් පුළුස්සන මේ එකවරම මේ සංවිධාන ශක්තිය තියෙන්නේ ජවිපිට විතරයි නෑ අතීතයට ඒක හරි නමුත් ඔබට පේනවා මේ ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් අද ජනතාව සංවිධානාත්මකව හරි අසංවිධානාත්මකව හරි පාට බසලා තියෙනවා අද මේ රට පුරා කරන උද්ඝෝෂණවල පිටිපස්සෙන් හරි ඉස්සරහින් යන ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි සමහර ඒවා අපි උද්ඝෝෂණය සංවිධානය කරා අපි වගකීම බාර ගන්නවා ඔබ පිළිගන්නවද ජවිපේ ක්‍රියාකාරී මෙතනට සහභාගී වූ බව සමහර විට ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන අය එතන ඉන්න පුළුවන් මං අන්නේ ක්‍රියාකාරීන් ඡන්දදායක විශේෂ නෙමෙයි පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන නිල වශයෙන් හෝ නොනිල වශයෙන් සහභාගී වූ බව පිළිගන්නවද සම්මුදිත අපි පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ හෝ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජාතික ජන බලවේගය හෝ
වගකීම් සහිතව අපි කාටවත් කියලා නැහැ මේ උද්ඝෝෂණ සම්බන්ධ වෙන්නේ. එතකොට ප්‍රසන්න රණතුංග ඇඟිලි දික් කරන 2015 ජාතික ලේස්තු മന്ത്രി අපේක්ෂකයා සහභාගී වූ බව පිළිගන්නවද ඔබ? මම දන්නේ නැහැ. ඒක මම දැක්කේ නැහැ ඡායාරූපවල ඔහු ඉන්නවද නැද්ද කියලා. මට ඉන්න පුළුවන්. මම කියන්නේ අපේ ජාතික. ඒ ජවිපේ දැනුවත් භාවයකින් තොරව ගියා කියලාද කියන්නේ උත්සාහ කරන්නේ. මොනවා දැන් ඔබ ඇහුවොත් එහෙනම් මගෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඔහු මොනවා හරි දෙයක් කළොත් අපි ඒක වකීම් බාර ගන්නවද කියලා. මට ඒක වකින් බාර ගන්න බෑ. මොකද ඔහුත් අපේ ජාතික ලයිස්තුවේ 2015 අපේක්ෂකයෙක්. 2015 ලයිස්තුව අපි හැදුවේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ගේ නොවේ. මොකද ජාතික ලයිස්තුව කියලා කියන්නේ පක්ෂ සමාජික හදන ඕන එකක් නෙමෙයි. ඔව්. එහෙම අයගෙන් තමයි හදලා දෙන්නේ. ඔය වගේමනේ ඔබට මතක නම් දැන් මේ අර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්තරන් වරගෙන ඉබ්‍රාහිම සම්බන්ධ කරලා මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ අපි හිටියයි කියලා විමල් යුරන්ස්ලත් කියන්න හැදුවානේ. හරිද? ඒ මොහොතේදී ජාතික ලයිස්තුව අපි හැදුවේ රට පිළිගත් පුද්ගලයන්ගේ හරිද? ඉතින් මේ AI සම්බන්ධයෙන් කරන හැම දෙයකම වගකීමක් අපිට නැහැ. අනිත් එක මම කියන්නේ අපේ ජාතික ලයිස්තුවේ හිටියා හෝ නොහිටියා ඕනෑම පක්ෂයක කෙනෙක් මෙතන ඉන්න පුළුවන්. මොකද මේක මේක සාමකාමී උද්ඝෝෂණයක් තිබුණේ. ඔබ මේ පරීක්ෂණ වලට සම්බන්ධ වෙච්ච පුද්ගලෙක්, මෙරිහාන පොලිසියේ නීතිඥවරයෙක් සම්බන්ධ වශයෙන් සම්බන්ධ වෙච්ච පුද්ගලෙක්. ඔබ මේ කාරණාවට උත්තර දෙන්නේ කොහොමද? ජවිපේ ක්‍රියාකාරීකෙක් වශයෙන්. දැන් ඊයේ නීතිපතිවරයා පෙනී හිටියා. නීතිපතිවරයා වෙනුවෙන් දිලීප පීරිස් මහත්තයා උසාවියේ පෙනී හිටියා. පෙනී හිටලා මොකද්ද කිව්වේ? මේ සාමකාමී උද්ඝෝෂණය නීත්‍යානුකූලයි කියලා පිළිගන්නවයි කිව්වා. ආණ්ඩුකම ව්‍යවස්ථාවට එකඟයි කියලා. කට පැටලැවිලා එක්තරා වෙලාවක ඔහුත් හරිනම් මේ උද්ඝෝෂණය සිටිය යුතුයි කියලා කිව්වා. කවුද ඔහු කියන්නේ? දිලීප පීරිස් මහත්තයා. ඔහුත් හරිනම් සිටිය යුතුයි කිව්වා. පොඩ පැටලැවුණා. නෑ නෑ මම කියන්නේ හරිනම් යා යුතුයි. මොකද රටේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔහු පිළිගත්තා මිරිහාන ජුබිලිකනුව හන්දියේ සාමකාමීව රැස්වෙච්ච පිරිසක් සිටියා. ඒ පිරිස ටිකෙන් ටික තමයි අර මිරිහාන ඔය කියන මාවත ළඟට ගියේ. ඒ සියල්ල සාමකාමී කියලා පිළිගන්නවා. ඔහු කිව්වා බස් එක ගිනි තියපු එක නීති විරෝධී වැඩක්. බස් එක සහ තවත් පොලිස් වාහන වලට ගිනි තියපු එක නීති විරෝධී වැඩක්. එතකොට ඔබ ඉතිහාසයේ අහලා තියෙනවද පොදු දේපල පනත යටතේ නඩු පවරලා ඉදාම අපගත්තු නිකම් මේ ලංකාව ඇතුලේ පොදු දේපල පනත යටතේ දාන්නේ ඔහුට අප නොදෙන්න මහේස්ත්‍රාත්වරයාට බලයක් නැහැ කියලා. නමුත් ඔබ විශ්වාස කරනවද ලංකාවේ නීතිඥ සාලිය ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥවරු 500ක් පෙනී හිටියා. ජනාධිපති නීතිඥවරු විතරක් 7 දිනක් පෙනී හිටලා පැහැදිලිවම කිව්වා මේ අමු ප්‍රලාපයක්. මේක පිටිපස්සේ තියෙන වෙන හස්තයක්. මොකද්ද මේ හස්තය? දැන් අපි කියපු දේවල් නෙමෙයි, උසාවියේ කතා කරපු දේවල් නෙමෙයි. මොකද්ද මතේ? මොකද්ද හස්තය? ඔබ මේ ඡායාරූපය පෙන්වන්න. ඔව්. අනිත් හරි නේද? හරි හරි. ඔව් හරි හරි. ඔව් ඔබ බස් එකේ ගිනින පුද්ගලයා. ඔව් මේ බස් එකේ ගිනින තියෙන පුද්ගලයා. ඔව්. එතකොට මහේස්සත්වරේ අහනවා දැන් මේ බස් එකේ ගිනින තියෙනකෝ අනේ මිනිස්සු මේ ඡායාරූපේ ඉන්නවද? මේ ඡායාරූපේ තව එකක් තියෙනවා. එතකොට කෝ අනේ මිනිස්සු. එතකොට පැහැදිලිවම මොංග අත්තඩංගුවට ගන්නේ පාන්දර 3:45ට 4ට විතර. බස් එක ගිනි තියන්නේ ඊට කලින්. එතකොට බී වාර්තාවේ දානවා එක්තරා වෙලාවක රාත්‍රී 1ට පමණ පිරිස පළවා හැරියානම් පාන්දර තමයි මේ පිරිස aran තියෙන්නේ මේ බී වාර්තාවේ සටහන් පුද්ගලයෝ. එතකොට ඒක සැලකුවා මහේසත්වරයා. මේ පුද්ගලයා දැන් අත්තරංගු ඉන්නේ. ඔව්. එතකොට මේ පුද්ගලයා අත්තර මේ ඔය කියන පුද්ගලයෝ. ඔව්. එතකොට මහේසත්වරයා ඇහුවා, "හරි. දැන් ඔබට කියන්න පුළුවන් ද මෙතන ඉන්න පුද්ගලයෝයි මේ ඡායාරූපයයි අතර තියෙන සම්බන්ධයක් තියෙනවද කියලා?" එතකොට කිව්වා, "ඒක එයා කියන්න බෑ" කිව්වා. "මෙතන ඉන්න පුද්ගලයෝ නෙවෙයි" කියලා කියුණා. කවුද කිව්වේ? දිලීප පීරිස් මහත්තයා. මෙතන ඉන්න පුද්ගලයෝ නෙවෙයි. හරි. එතකොට කවුද මේ පුද්ගලයා? එතකොට මේ පුද්ගලයා එක්ක අත්තරංගුවේ ඉන්න ඕන. අත්තරංගුවේ ඉන්නවා නම් පොලිසිය බාර ඇමතිවරයා හරි රටේ වගකීත ඇමතිවරයෙක් කියන්න ඕන මේ පුද්ගලයා අපි අත්තරවරේ ඉන්නවා. අත්තරංගුවට ගත්තේ නැත්තම් කියන්න ඕනේ. ඇයි අත්තරංගුව ගත්තේ නැත්තේ කියලා. දැන් මේ බොහොම පැහැදිලිව තියෙනවානේ CCTV දර්ශන වලින් හොයන්න පුළුවන් මේ කවුද කරේ කියලා. දැන් ජවිපෙට චෝදනාව එල්ල වෙනවා. ජවිපේ තමයි සාමකාමී විරෝධතාවයක් මිනිස්සුන්ගේ ඇත්ත. දරුවෝ වඩාගෙන ආපු අම්මලාගේ විරෝධයේ මැදට සෙට් කළා, ප්ලාන් කරා, ඇතුළට රිංගුවා. එහෙමනම් ඔබේ වකිමත් නේ. ඔබ මම ලිකන්නේ නෑ. අපි ගියේ නෑ කියනතු. එහෙනම් අනාවරණය කරන්න. කවුද මේ පුද්ගලයා? දන්නවනම් දැනට තියෙන තොරතුරු වලට අනුව කවුද මේ කණ්ඩායමේ මන ජවිපේ නෙමෙයිලා. මෙහෙමයි. මේ ගැන පොලිසියට නිවැරදිව පරීක්ෂණ කරන්න පුළුවන්. ආණ්ඩුව
උදේ පාන්දරම මේක අන්තවාදී ප්‍රහාරයක් කියලා ආණ්ඩුව 6:25ට ජනාධිපති මාධ්‍යංශයට නිවේදනය කළා. ඒ කියන්නේ ජනාධිපති අන්තවාදී ප්‍රහාරයක් කියලා කියලා තමයි මෙරිහාන පොලිසිය සෑහෙන්න හැන්දෑවේ පහ වෙනකම් ඊයේ හැන්දෑවේ පහ වෙනකම් try කරා මේක PTA එකට දාන්න. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතට දාන්න try කරා. ජනාධිපති මාධ්‍යංශය අන්තවාදී ප්‍රහාරයක් කිව්ව දිලුම් අමුණුගම කව මේක මේක කෙලිම ත්‍රස්තවාදයක් කියන කතාව. ඈ ඒතර ඇයි ඇයි ජවිපිට මතයක් නැත්තේ? දැන් මේගොල්ලෝ කියන්න ඕන අන්තවාදී නම් කවර අන්තවාදීද? एक जातीय अंतवादी आगमिक अंतवादी देशपालन अंतवादी हिमनिक अंतवादी अंतवादी के लिए हरियाण ने आंडो तमंडीना तुर तुर अणुकी अंडोना मे मोनो अंतवादी धन्यवाद देखो जनाधि महदेक जनाधिपति नील मत किसी रत्नायक हर सुदेवल हर कौर हदन काट्टी हरद हदन काट्टी की अंडो न जनाधिपति वर्या की अंतवाद मुखद की धन्यवाद विश्वास स्टेटमेंट टाइप जनाधिपति जाति का रक्षा हदन किला अंडू अग्नि इतना अवृद्ध का क्यनकोट ඔයකින අන්තවාදී තා මර්ධනය කරගන්න බැරුණා නම් ඔය අන්තවාදී තියෙනවා නම් ඒගොල්ලෝ එකට වක් කියන්න ඕනේ ડોක්ටර් ඔබ ළඟ අනිත් එක මේකයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තමන්ගේ ගෙදරට මෙච්චර ප්‍රපිරිසක් එනකන් ජනාධිපතිවරයාගේ නිල මේ මේ පෞද්ගල නිවස ළඟට මේ බුද්ධිංශ දන්නේ නැත්තම් ඒකත් චලිත ප්‍රශ්නේ ඒක තමයි වෛද්‍ය නලින්ද ජයතිස්ස ළඟ නිශ්චිතව තොරතුරු ප්‍රහාර එල්ල කරා එක මම දන්නවා විතර ප්‍රහාරෙදි ඔබ සියලු දේ පුද්ගල තල්ල ගත්තා ප්‍රශ්න කරා සියලු දේවල් හොයාගෙන ඉවරයි පොලිසිය හොයා ගන්න කලින් ඇයි මේ සිද්ධිය ගැන තොරතුරක් නැත්තේ තාම ඉතින් අපි මොකද කරන්නේ මේක ඇවිල්ලා අපේ අපේ ගෙදර අපි ගන්න නෙමෙයි ඔබේ පක්ෂයේ චෝදනා එල්ල වෙන්නේ බොහොම සාමකාමීව ගිය එකක් ඇතුළට මේ කට්ටිය මෙතනට සෙට් කරලා ප්ලෑන් කරා කියන එක සමුදිත ඕව නම් මේ රටේ මිනිස්සු පිළිගන්න නැති නිසා අපිව පස්සේ එලවන්නේ නැහැ අන්තේ මෙහෙමයි මේ ගැන ඇත්ත හොයනවා නම් ආණ්ඩුවට දැන් මේ ආමියකටයි බස් දෙකක් ගිනි තිබ්බනේ ආමියගේ බෝඩ් එක දාලා තියෙන දැන් ඒ බස් එක ඒ තැනට ගිහිල්ලා පාක් කරපු කෙනා මේ කියනවනේ ප්‍රසිද්ධියේ මම යතුරු කඩලා බස් එක මේ බස් එකට අතුල් වෙලා බස් එක ස්ටාර්ට් කරලා ගිහින් එතන නැවතුවායි මේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට කියලා මුලින්ම ඔහු ප්‍රණීටි බස් රථයේ හිමිකරු කියලා ඔබ හිතනවද දැන් මේ ආමියකට අයිති ආමියගේ බෝඩ් එක දාලා තියෙන බස් එකට සාමාන්‍ය සිවිල් පුරවැසියෙකුට අතුලත් වෙලා බස් දෙකක් ඔහුට ගිහිලා පාක් කරන්න පුළුවන් කියලා කිසි ප්‍රශ්නයක් නැතුව එතකොට මේ බස් එකේ ආපු ඒ බස් එක බාරව ඉන්න හරි රියදුරෙක් හරි කවුරු හරි ඔවුන්වත් මේකට මැදිහත් වෙන්නේ නැහැ. ඔව් කියනවානේ මේ අපේ රටේ ජනාධිපති අපි ආරක්ෂා කරගන්න ඕනේ මට මට වක් කියනවා. ඔබ ඔබ හිතන්නකෝ මෙහෙම ආමියකේ හරි නේවිකේ හරි යාපෝස් හරි ගහලා තියෙන බස් එකේ හරි පොලිසියට බස් එකට සාමාන්‍ය කෙනෙකු නැගලා යතුරුත් අරගෙන ඇවිල්ලා බස් දෙකම තැන් තැන් වල පාක් කරලා යන්න පුළුවන් නම් ඒ කොච්චර සිද්ධියද කියලා අනිත් එක තමයි පොඩකින් නේ. ඒ වගේම දැන් එතන මොකක්වත් ඒ පුද්ගලයෙන් ප්‍රශ්න කළත් නැහැ. ඔහුගෙන් ප්‍රශ්න කරනවා දැනගන්න පුළුවන්. ඔහු මෙතනට ආවේ කොහොමද? බස් අයිතිකාරයා කවුද? ඔහුට මේ වගේයක් පහළුණේ ඇයි කියලා. ඒ වගේම මේ පුද්ගල අතරංගුට ගත්තනම් හොයා ගන්න පුළුවන් කොහොමද මේක ගිනි තියන්නේ? කවුද මේකට මැදිහත් වෙන්නේ? දැන් මෙතන මෙතන වෙඩි තැබීමක් වෙලා තියෙනවානේ. හරිද? හරිනේ ඒක? හරි. එක්තරා එක් පුද්ගලෙක් දැන් තුවාල එක් පුද්ගලෙක් නේ? ඒ පුද්ගලයෝ තුවාල ලැබලා තියෙන රෝහලේ ඔක්කොම 52යි 52න් 17ක් පමණම රෝහල් දෙකක දැන්න ප්‍රතිකාර ලැබෙනවා. හරි එතකොට එතන ප්‍රධාන වශයෙන්ම තුවාල ලැබපු පුද්ගල අර අපි දකින්න ත්‍රිවිලයේ උසගෙන ඉන්නේ. ඒ පුද්ගලයා දැන් ප්‍රශ්න කිරීම හමුවේ බොහෝ තොරතුරු වමාරමින් සිටිනවායි කියන කතාව ඇත්තද? පැහැදිලිවම ඊයේ බී වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ මාධ්‍යවේදීන් 3 දෙනෙක් හිටියා අතඩංගුට අරගෙන ඔවුන් අධිකරණයටවත් ඉදිරිපත් කරන්නේ නැතුව ඔවුන්ව මුදාහැරියා. अधिकरण मुदाहरिया महेश्वरिया करगण दें मे ये भूमियट गिना मुदाहरियातकोट एक अदास्वा ये मध्यवेदी तुंदना मेतन प्रश्नकरण गेम अधिकरण उंट यम किसी प्रश्न कति वे गेला इतने कुकुस कति गल तम महेश्वरियाट रात्रि दहाट रात्रि दहाट वार्ता कला स्वामी अभी मे अधिकरण भूमि पीटत कर एकरे पोलिसी है मिरियान पोलिसी है मिरियान पोलिसी करे तो अट मिरियान पोलिसी करे मेतन तीन प्रश्न तमाय महेश्वरे मतु करे मेतन एसटीएफ हिटिया हमुदा हिटिया हमुदा बुद्धियांश हिटिया एतरी जनाधिपति आरक्षक एक के हिटिया मे सियाल हिटिदि කොහොමද මේ සිද්ධිය මේ ඡායාරූපයේ තීන ආකාරයට කළේ හරි එහෙම නැත්නම් එතකොට ඒ වෙලාවේ අර අත්අඩංගුවේ හිටපු කීප දෙනෙක් ප්‍රකාශයට පත් කළා
අපිට ආරාධනා කළයි කියලා හෙල්මට් එක දාපු පුද්ගලයෙක් සහ තවත් කෙනෙක් ඇවිල්ලා අපි දැන් මේ මේක දැන් ප්‍රශ්නේ බේරන්න බෑ බස් එකට ගිනි තියමු කියලා. එතන හිටපු කීප දෙනාම කිව්ලු මොන හේකටද මේ බස් වලට ගිනි තියන්නේ අපි? බස් වලට ගිනි තියන්නේ අපි ආවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ගෙදර යන්න කියලා කියන්නේ. රටේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකටයි අපි ආවේ. ඕවට නෙමෙයි හෙල්මට් එකක් දාගත්ත පුද්ගලයෙක් අර පුද්ගලයා බස් එක ගිනි තියපු පුද්ගලයන්ට කිව්වා කියලා ඔබ කියනවා. මොකද අපි දැන් බස් එක ගිනි තියමු කියලා. ඔව් අපි දැන් බස් එක ගිනි තියමු. එතකොට අර පුද්ගලයා කවුද බස් ගිනි තියපු අය කවුද? එතකොට ගිනි තියපු කෙනා ඡායාරූපේ ඉන්නවා. එතකොට ඡායාරූපේ ඉන්නේ. ඔව් ඡායාරූපේ හිටින්දි හෙල්මට් එක දාගෙන හිටපු කෙනා පෙට්‍රල් වීසි කරා කියලා කිව්වා. හෙල්මට් එක දාපු කෙනා. දාපු කෙනා පෙට්‍රල් වීසි කරා කියලා. හරි. එතකොට එතනින්ම පේනවා පැහැදිලිවම ඒතර පොලිසිය හිටියනේ. ඔව් පොලිසිය හිටියා. ඒක තමයි මේ පින්තූරේ ඉන්නේ. බලාගෙන ඉන්නේ. පේනවනේ. ඔය ගිනි තියන බලාගෙන ඉන්නේ. ටීප් එක හිටගෙන බලන් ඉන්නවනේ. එතකොට නීති මෙහෙම ඉන්න පුළුවන්ද කියන්නේ කොනිකා? ඔව් නීතිපතිවරයා කිව්වා අපි කියන්නේ ඒකයි ඔබතුමාට නොකර නොකර සිටීම වරදක් නොකර සිටීම වරදක් නොකර සිටීමට අදාළ පොලිසිය නිලධාරින්ට චාර්ජ් එකක් කරන්නයි කියලා. එතකොට හමුදා නිලධාරින්ට චාර්ජ් එකක් දාමු කියලා. එතකොට වැඩේ තියෙන්නේ වැඩේ අතහැරලා ඒක බලාගෙන ඉඳලා මෙතන ඇවිල්ලා අධිකරණයට කියන ඔබට මේ ප්‍රහාරය ගැන සැකයක් තියෙනවද? පැහැදිලි මේ සාමකාමී උද්ඝෝෂකරුව නෙමෙයි මේක කලේ. දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබ බලන්න මෑත සිදුවීම් කීපයක් වුණා. සාමකාමී උද්ඝෝෂණ වලට ආණ්ඩු හිතවාදී පිරිස් ඇතුල් කළා කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න උත්සාහ කරා. එකක් තමයි කොටුවේ අපි පවත්වපු උද්ඝෝෂණයට එහෙම පිරිසක් ඇතුල් කරලා බිත්තර ගහලා කලබලයක් ඇති කරන්න හැදුවා. හරිද? දෙවෙනි එක ගම්පහ කලකඩේන සිදුවීම. තුන්වෙනි එක ගත්තොත් එහෙම නුගේගොඩ දක්වා අපි ආපු පා ගමනේදීත් එහෙම කලබලයක් ඇති කරන්නට කණ්ඩායමක් ඇතුළත් කරගන්න උත්සාහ කරා කියන එක සම්බන්ධයෙන් පොඩ පොඩකින් ડોක්ටර් ඒ තුරම ඇවන්ගාඩ් රචෝදනා කළේ. ඉතින් මේක සම්බන්ධයෙන් මොකද්ද? ඉතින් මෙහෙමයි. එහෙම පෙළක් දැන් මාස දෙකහමාරක් ඇතුළත සිද්ධ වෙලා තියෙනවා. හරිද? ඒවට හරි පරීක්ෂණයක් වෙලත් නැහැ. ඉතින් මේ සිදුවීමේදීත් සාමකාමී උද්ඝෝෂණයකට ආණ්ඩුවට සම්බන්ධ පිරිස් එවලා මෙවැනි දෙයක් සිද්ධ කරා කියන දැන් පැහැදිලි සැකයක්. ඇත්තට සැකයෙන් තොරවපු වෙන එකක් දැන් පෙන්වුම් කරමින් යනවා. මේමයි පිටකොටුවේ සිද්ධිය සම්බන්ධිනොත් බිත්තර ප්‍රහාරය පිළිබඳවත් ඊට පස්සේ හඳුන්නේ තෙසා ටෙලිවින් සිල්වා කියන සහෝදරු දෙදෙනා ඔය නුගේගොඩ ගලිය පිළිබඳවත් පැහැදිලි ඔක මෙන්න බස් ගෙනාවේ මෙන්න මේමයි අරකන අපි දැක්කනේ මොකද්ද මේ කලගඩියනේ සිද්ධියන මෙන්න ඇවන්ගාඩ් කියලා කිව්වා. දැන් ඔබ කියන්නේ මේ ප්‍රහාරයේ ඔය හෙල්මට් එක දාගත්ත පුද්ගලයාත් ඇවන්ගාඩ් එකකින් ආපු කණ්ඩායමක් කියලාද? ඒක ඔප්පු කරගන්න එක ඉතින් මේ රටේ බුද්ධි සේවයේ වැඩක්. ඒක අපේ වැඩක් නෙවෙයිනේ. ඒගොල්ලෝ තමයි කියන්න ඕන. ඉතින් මම කියන්නේ මෙහෙම ඉතිහාසයක් තියෙනවා. ඉනේ ඉතිහාසයක් තියාගෙන තමයි මේ සාමකාමීව කරපු උද්ඝෝෂණයක් බද්දර පැනලා රජය දේපල හානි කරලා තියෙන්නේ. මේක බොහොම පැහැදිලි මේ උද්ඝෝෂණයට සම්බන්ධ වෙච්ච සාමාන්‍ය මිනිස්සු කරපු වැඩක් නෙමෙයි. මේක පොදු ජනතාව වැඩක් නෙමෙයි. ඔබ වගකීමෙන් කියන එක. වගකීමෙන් කියන්නේ මේක සැලසුම් සහගතව. මොකද අවශ්‍යතාවය එතකොට එනවා. මේ ගැටුමක් ඇති කර අවශ්‍යතාවය. නෑ, ඒගොල්ලන්ට ඕනකම තියෙනවා. මෙතනින් එහාට කොහොමද තමන්ගේ මර්ධනය සාධාරණීකරණය කරන්න කියලා කරන්න. දැන් බලන්න රට පුරා හදිසි නීතිය දැම්මා. රටේ දැන් ඇඳිරි නීතිය දානවා. හරි. දැන් මේ ආණ්ඩුවට එරෙහිව හැම තැනම සංවිධානාත්මකව අසංවිධානාත්මකව සැලසුම් සහගතව හා නොවි තනි පුද්ගලයෝ හැටියට සහ සාමූහිකව දැවැන්ත විරෝධතාවයක් මතුවෙනවා. ආණ්ඩුව මේකට තමන්ගේ මර්ධන හස්තය දියත් කරන්නට පාවිච්චි කරගන්නවා මේ සිදුවීම්. හරිද? ඕක නෙවෙන්නේ. මේ චමුදිත මේ ප්‍රසන්න රණතුංගලා දැන් කියන්න ඕනේ මේ අමුතු දේවල් නෙවෙයි. මේට අවුරුදු 90කට විතර කලින් 1933 ජර්මන් පාර්ලිමේන්තුව ගිනි තිබ්බා. හිට්ලර්ගේ කාලේ හිට්ලර්ටත් මේ වගේම ලොකු මේ ආර්ථික අර්බුදයක් ඒ කාලේ රටේ ඇති කරානේ. ජර්මන් පාර්ලිමේන්තුව ගිනි තිබ්බා. ගිනි තියලා එහෙ කොමියුනිස්ට් පක්ෂය තහනම් කරා. අන්තිම රහගෙන කවුද මේ පාර්ලිමේන්තුව ගිනි තියලා තියෙන්නේ? රයිස්ටැග් එක. ඒත් හිට්ලර්ගේ කට්ටියමයි. එහෙම කරලා තමයි එහෙ වමේ ව්‍යාපාරේ මර්ධනය කරේ. පොදු ජනතාවගේ නැගටිව් මර්ධනය කරේ. පොඩකින් ඩොක්ටර් ඔබ ඒ කියන්නේ මේ ගැටුම ඇතිකලේ ජනාධිපතිවරයාගේ පැත්තෙන් කියන එක තමයි ඔබ කියන්නේ මේ. ඔබ ආන්දෝලනාත්මක කතාවක් කියන්නේ. තවමත් මේ පුද්ගලයා අත්අඩංගුවට ගත්තා කියලා මාධ්‍ය වලට කියන්නේ නැත්තම්. හරිද? අපි දන්නේ නැත්තම්. ඔව් අත්අඩංගුව ඉන්නේ නේ? නීතිපතිවරයා නෑ. නෑ නෑ මේ පුද්ගලයා මේ පුද්ගලයා නැහැ කියලා නීතිපති පිළිගත්තා. මේ අත්අඩංගුවේ ඉන්න පිරිස අතර මෙයා නැහැ කියලා. මේ ඒකනේ අප දෙන්නේ. ඒක දිලිප් පිරිස් පිළිගත්තා. දිලිප් පිරිස් පිළිගත්තා. නමුත් එයා ඉන්නවා. මේ ඈ නමුත් එයා ඉන්නවද? නෑ මෙයා නැහැ අත්අඩංගුවේ. නෑ මම අහන්නේ ඒක නෙමෙයි. දැන් මේ පුද්ගලයා මේ එතන නැහැ කියලා අප දුන්නනේ ඔක්කොටම. ඔව්. හරි. ඒතර එතන මෙයා හිටියේ නැද්ද? අත්අඩංගුවට පිරිස නැහැ. දැන් ඔබ හිතන්නේ ඇත්තම නැද්ද? ඇත්තම නැහැ. ඇත්තම මෙයා නැහැ. ඇත්තම මෙයා නැහැ.
එතකොට නැත්තම් නීතිපති කියනවා නේද එතකොට කවුද අර මේ හෙල්මට් එක දාලා කතාව කිව්වේ එයා තමයි පෙට්‍රල් වීසි කරා කියලා කිව්වේ එතන අත්අඩංගු හිටපු කීප දෙනෙක් කිව්වා අපිට ආරාධනා කළයි කියලා දැන් අපි තත්ත්වය බරපතල් බස් එක ගිනි තිබු කියලා ඒ ගමන තමයි කියලා තින්නේ නෑ අපි ආවේ රටේ ප්‍රශ්න නිසා ගෝඨාභය මහත්තයට ගෙදර යන්න කියලා කියන්නේ ගෝඨාභය මහත්තයාට කරන බලපෑමදී බස් ගිනි තියන්න අපි ආවේ නෑ දැන් මෙතුමා කියනවා පහුගිය අතීත ක්‍රියාකාරකම් සිද්ධි තුනක් සංසන්දනය කරලා නුගේගොඩ රැළිය දක්වා සිදුවීම් තුනක් සංසන්දනය කරලා මේ සිද්ධිය සම්බන්ධයෙන් උනුත් සැකය පළ කරනවා මේ ආණ්ඩුවේ කල්ලි කණ්ඩායම් විසින්ම මේක ඉටු කරා මේ ප්‍රහාර එල්ල කරා කියන කතාව පිළිබඳව ඔබට තියෙන තොරතුරු මොනවද සාක්ෂිවල දාමයක් තිනකොට පරීක්ෂණ කණ්ඩායම් වල යුදගමහ වගකීම තමයි මේ සිද්ධිය සම්බන්ධ කර ගැනීම බිත්තර ප්‍රහාරයේදී ප්‍රහාරකකරුවෝ රෝහලින් ප්‍රතිකාර ලැබලා ගෙදර ගියා පස්සේ අපේ 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 පක්ෂයට සම්බන්ධ නීතිඥවරයෙක් වෙනම මෝසමක් දාලා කියනකම් ඇසරුන්නේ නැහැ. ඊට පස්සේ තමයි මහේස් සත්තරයා රිමාන්ඩ් කළේ. එතකොට සක්සුදක්සේ ඇවන්ගාඩ් එකට අදාළ ඔවුන් සේවකයෝ කියලා ඔවුන් අවිදරාගෙන ඉන්න පුද්ගලයෝ කියලා කියද්දීන් මේ රටේ ආරක්ෂක අංශ මග ඇරියා. දේශබන්දු තෙන්නකෝන් මහත්තයා එයාගේම අත්තකුරෙන් සටහනක් දාලා ගිහිල්ලා තිබුණා නිටඹුවේ පොලිස් පොතේ මේක වහම සමත කරන්න කියලා. මොකද්ද මේ තියෙන බලපෑම දේශබන්දු තෙන්නකෝන් මහත්තයා එහෙම කියනවනම් නිටඹුවේ පොලිස් පොතේ තියෙන පොලිස් ස්ථානාධිපතිවරයා අපිට පෙන්නවා. එතකොට හරි පැහැදිලි මෙන්න මේ සංවිධානාත්මක කල්ලිත් එක්ක පොලිසිය කරන ගනුදෙනුව. එතකොට පොලිසිය කරන ගනුදෙනුව ඒවත් එක්ක ගත්තට පස්සේ මේ සාක්ෂි දාමය ඕනනම් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ පෙට්‍රල් අරන් යනවාද මේ සාමගාමී උද්ඝෝෂණය? ඒ කියන්නේ ඔබේ සම්බන්ධ ඔබ සැක කරන්නේ ආරක්ෂක හමුදා සහ පොලිසියේ දැනුවත් වීමක් ඇතුව අතුරු හමුදා කණ්ඩායම් විසින් මේ ප්‍රහාර එල්ල කරා කියන එක. ඔවුන්ගේ දැනුම මත වෙන්නෙපැයි ඔවුන් සිටිද්දි මේ බස් රථයක් ගිනි ගන්නවා නම් නොකර හැරීමක් තියෙනවනේ. එතකොට මොකද්ද මේ නොකර හැරීම කියලා හොයන එක ඒගොල්ලන්ගේ වගකීමනේ. ඒතර මේ කණ්ඩායම මේ ඇතුළට එහෙමනම් රිංගන්නේ ඉහළම දේශපාලන බලාධිකාරියේ දැනුවත් වීමක් ඇතුව කියලා කොහොමද විශ්වාස කරන්නේ? හෝ නැතුවද එවනම් එහෙම ආවනම් ලොක්කන්ගේ ලකුණු දා ගන්න ආවද කණ්ඩායම ප්‍රහාර එල්ල කරලා යන්න ආවද කොහොමද වුත් එහෙම නොවෙන්න හේතුවක් නැත්තේ ඇත්තටම දැන් අපි ওই මතු කරපු සිදුවීම් වල පරීක්ෂණ ඉස්සරහට ගිල්ලත් නැහෙනේ. එපමණක් නෙමෙයි ඔය ඔබ සඳහන් කරන පුද්ගලයාට අපි ඔහු විතරක් ගමුකෝ. ඒ පුද්ගලයාට මේ රජයේ නීත්‍යානුකූල අවශ්‍යතාවයක් ලබා දීලා තියෙනවා. සමහර සිරකරුවන් ඔහුගේ ප්‍රයෝජනෙට පාවිච්චි කරා. ඔබ කියන මේ සේනාධිපති ගැන? සේනාධිපතිට. හරිද? වට්‍රක් එහෙම තනකුත් තියෙනවා. හරි. ඔහු ඒ කට්ටිය තියාගෙන තනකුත් තියෙනවා. හරිද? එතකොට මේ ඔහුම පිළිගත්තා එක්තරා රූපහේ නාලිකාවකට ඇවිල්ලා මේ සමහරු ඇහුවයි කියලා බිත්තර ගැහුවයි කියලා. කියන්නේ බිත්තර ගහන එක නතරුණේයි කියලා. කියන්නේ ඔහු කියනවා රයිට් කට්ටිය මට කියන්නේ මීට වඩා දෙයක් කරන්න කියලා. එතකොට එහෙම කියපු කෙනෙක් ගැන මම කියන්නේ මේ සිද්ධිය පැත්තක තිබ්බත් පරීක්ෂණ කරලා මේ සාමකාමී උද්ඝෝෂණ වලට පහර දීපු අවස්ථාවලදී පරීක්ෂණ කරා නම් යම් යම් දේවල් හොයා ගන්න තිබුණා. ඉතින් අපි දන්න ඕන ඕක වෙන්නේ නැහැ කියලා මොකද දන්නවද? දැන් මේ ස්ථානයට රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්නත් එක්ක නේද? නිකන් සමීප සගේ කැටියට මිත්‍රේ කැටියට ඒ සිදුවීම් වලට සම්බන්ධ කෙනා මෙතනට එනකොට ඒ පරණ සිදුවීම් වලට මුකුත් පරීක්ෂණ වෙන්නේ නැහැ කියන එකයි අහන්න දෙයක් නෙමෙයිනේ. ඒ නිසා මේකත් අපිට හිතෙන්නේ මේ ගිනි තැබීම් සහ මේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් මේවා උපු වෙන්නේ නැහැ කියලා කියන්නේ ආණ්ඩුව දැනුවත්ව මේවා හංගනවා. මම කියන්නේ මේවා හොයාගන්න සුරේෂ් සලේට බැරි නෑ. රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ඕක හොයාගන්නේ කොහෙද? ප්‍රහාරාත්මක කණ්ඩායමක් එනවා කියලා දන්නේ නැත්නම් මේ මට ටීම් එකක් ඇවිල්ලා මේ ගේවට කරනවා. ජනාධිපතිවරයාගේ රටේ ගේවට කරනවා කියන රටේ ආරක්ෂාව වෙනුවෙන් බරපතල ප්‍රශ්නද? සුරේෂ් සාලේ කොහෙද හිටියේ කියලා දැන් අහන්නේ. ඕක වෙනවට වඩා ප්‍රහාරෙල් වෙච්ච ගේ නං ඉතින්. ඔබ හිතනවාද ඇත්තටම ඔහුට ඒක හොයාගන්න බැරි වෙන්නේ නැති කියලා? මම දන්නේ නැහැ. මම නැතුව මේ වගේ මෙතරම් ප්‍රචණ්ඩකාරීව මේක යනකොට ඒක ඔවුන්ට කිසිවක් වාර්තා නොවී තියේ කියලා. ඒ කියන්නේ ඔබ කියන බුද්ධිනශෝට වාර්තා වුණා. මෙහෙමයි ඉතින් සාමකාමී උද්ඝෝෂණේ වාර්තා වෙන්නේ නැති. එතනින් එහාට මේක කොයි මට්ටමකට දුවනවද කියන එක පිළිබඳව මම හිතනවා උන්ට දැනුවත්භාවයක් තියෙනවා. මම ඉතිහාසය නනවා නෙමෙයි. මෙතුමා සහ ඔබ අතීත ක්‍රියාකාරකම් සම්බන්ධ කරමින් මේ හතරවෙනි සිදුවීම පිළිබඳව බලනවා. ජවිපිට වෙච්ච. එහෙමනම් ඕන කෙනෙක් මම නැවත අතීතෙම ඉන්නව නෙමෙයි. ඕනම කෙනෙක්ට ජවිපි ඉතිහාසය ආයි හරවසන්න පුළුවන්. දේශප්‍රේමී ජනතාව ව්‍යාපාරය කරලා 71 88 89 කරපු ඉතිහාසයක් ඕගලන්ට තියෙන්නේ. ඕගලන්ට හරි ලේසි පුද්ගලෝ ප්ලාන් කරන එක, බෝම්බයක් ගහන එක, බස් ගිනි තියෙන ඉතිහාසය, ජීප් ගිනි තියෙන ඉතිහාසය කියන ඔය අතීත ක්‍රියාකාරකම් ඕගලතෝමයි කියලා හිතන්න පුළුවන්. ඔබව ගහපේක හොඳයි. දැන් ඔය ඔක්කොම චෝදනා අපිට එල්ලෙනව නේද?
ඒ කාලේ සෝෂල් මීඩියා අරම තිබුණ නැහනේ අද ඒ කියන්නේ 88 89 මේ සිද්ධීම් වුණා නම් ඒකත් අපේ account එකට තමයි වැටෙන්නේ හැබැයි අද සෝෂල් මීඩියා අරම මේ ඔක්කොම තියෙන නිසා අද මේවට අපි සම්බන්ධ නැහැ කියන එක සහ මෙතෙන්ට ආපු සාමකාමී ජනතාව සම්බන්ධ නැහැ කියලා තොප්පු වෙනවා මෙවැනි සිදුවීම් ගානක් ඒ දවස සිද්ධ වෙලා තියෙනවා පැහැදිලිවම මහේස්ත්‍රවරේ ඇහුවා විත්තිං මේ වගේ ඡායාරූප පෙන්නනවා මෙච්චර දියුණු රටක දැන් ඒගොල්ලෝ නීතිපතිවරයා ඉල්ලුවා සියලු මාධ්‍ය ආයතන වලින් හිරු දෙරණ සිරසයි මාධ්‍ය ආයතන වල දර්ශන බැලිය යුතුයි කියලා එතකොට මහේස්ත්‍රවරයා ඇහුවේ කෝගොල්ලන්ගේ ගාව තියෙන එක එක වීඩියෝ පටයක් මට පෙන්නන්න මේ මේ ඉන්න සැකකාරයෝ සම්බන්ධ වෙච්ච එකක් ඡායාරූපයක් පෙන්නන්න හරි ඉතින් ඒක නෙමෙයි අප දෙන්නේ කිසිදු සාක්ෂියක් බී වාර්තාවේ අත්අඩංගුවේ හිටපු 50 දෙනා ගැන කිසිදු සාක්ෂියක් තිබුණේ නැහැ එතකොට මහේස්ත්‍රත් මොකද කියන්නේ මට මේ කොහෙවත් යන මේ සාමකාමී උද්ඝෝෂණයක් කරා කියලා ඔයා පිළිගන්නව නම් ඒ පුද්ගලයෝනේ දැන් මේ රිමාන්ඩ් කරන්න කියලා ඉල්ලන්නේ අඩුම තරමින් දවස් 3ක්වත් දෙන්න දවස් 3ක් මොනවද පැයක් මම දෙන්නේ නැහැ එහෙම සංවාදයක් ගියේ ඇතුලේ රාත්‍රී 11ට ඉතිහාසයේ මේක මේ ලොකු ප්‍රශ්නයක් එතකොට එතකොට නීතිපතිවරයා මේක දැනදැන මේ මිනිස්සු සම්බන්ධ නැහැ කියලා අහිංසක කවුද මේ 45 දෙනා නේද එතකොට මේ 45 ප්‍රහාරට සම්බන්ධයි නෙමෙයි සම්බන්ධයි නෙමෙයි මේ මෙයයි එකදු සාක්ෂියක් තීනෝ නම් පෙන්වන්න කියලා ඒ කියන්නේ මේ සැක්කාරෝ කියලා ගෙනල්ලා තියෙන බොරුවට මේ බොරුවට සම්මුදිත සමහර අය ඉන්නවා උද්ඝෝෂණයට සම්බන්ධ වෙලා නැහැ සමහර අය ඔවුන්ගේ සමහර යාළුවෝ මිත්‍රයෝ හරි සහෝදරයෝ හරි සම්බන්ධ වුණාට පස්සේ ඔවුන් බලන්න ආපු අය ඉන්නවා ඉතින් මේ අධිකරණ නොම ගැරීමක් නේ ඉතින් රන්දික නානායක්කාර කියන ශිෂ්‍යයා තමන්ගේ විභාගයට යාළුවෙක්ගේ ගෙදරකට ෆොටෝකෝපි වගේක් ගහන්න ගිහිල්ලා අද තියෙන විභාගයට සූදානම් වෙන්න. එතකොට ඒ අද්දි තමයි පැහැදිලිවම මේ නවත්තලා අල්ලගෙන තියෙන්නේ. එතකොට පැහැදිලිවම එතන හිටපු බහුතරයක් මේ සාමකාමී උද්ඝෝෂණයටවත් සම්බන්ධ වෙච්ච අය නෙමෙයි. ඉතින් ජවිපේ මේ ප්‍රහාරය පිටුපසත් නැත්නම් මේ අමුඅමුවේ පරීක්ෂණ කටයුතු කියලා බොරුවක් නම් කරෙන්නේ ඇයි රටට මේක කියන්නේ නැත්තේ? ඔබ මේ පරීක්ෂණ වලට සම්බන්ධිත නීතිවරයානේ. පැහැදිලිවම අධිගරු අධිකරණයටත් කිව්වා එළියට ඇවිල්ලත් කිව්වා. එතකොට ඒ කියන්නේ මේ තනිකර අමුව බොරුවක් මේ කරන්නේ. බොරුවක් මේ කරන්නේ. දැන් ඒගොල්ලෝ ඉඳන් ඉන්නවා නම් ඔය බොරුව මේ රටේ ජනතාව පිළිගන්නේ කියලා. ඒක මා විහිළුවක්නේ. රටේ ජනතාවට මේ ගැන හේතු ගන්න නාඩු උත්සාහ කරනවා නම් තමයි අපි මේ ගැන හැපි හැපි කියන්න ඕන. නමුත් මේ රටේ ජනතාවට තේරෙනවා මේ ප්‍රසාරණ තුංගලා කේළණබු කළලා මේ කියන කතාව. පට්ටපල් බොරුවක් කියන සමේ කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඔවුන්ගේ සන්තෝෂයට හොඳ වෙන්න පුළුවන්. නමුත් මට හිතෙන්නේ දැන් ওই ජනාධිපතිතුමාගේ ගේ වට කරා. හරිද? ගල් ගැහුවා රොම ඔක්කොම කරා. දැන් මේ කවුරු හරි අල්ලලා පෙන්නන්නත් ඕනනේ. ලකුණු දා ගන්නත් ඕනනේ. ඒකනේ මාධ්‍ය වේදිකාවට ඇත්තට පහර දීලා තියෙන්නේ. මේ මාධ්‍ය වේදිකාව කියද්දි අයිඩෙන්ටි එක පෙන්නද්දි ඒ නිසා මේක ඇවිල්ලා ගත්තොත් පස්සේ වෙලාවක උඩින් ආපු ඕඩර් එකට සමහරට ඒක නේද සමහරට කවුද පොලිසිය බාර ඇමති වෙන්න පුළුවන් නැත්නම් වෙන කෙනෙක් වෙන්න පුළුවන් එහෙම කරලා පිරිසක් අල්ලලා ගහලා 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 ඔබ කියන්නේ මේ බොරුස සැකකරුව ඇතුළට ගෙන ආවේ නෑ ඒක තමයි අධිකරණ දැම්මා පොලිසිය බාර ඇමති උපදෙස් මත සමහර පොලිසිය නිකන් වෙන්නේ නැහැ නේ මම හිතන්නේ ඕක නිකන් ඔය DIG කෙනෙක් හරි කවුරු කියපු වැඩක් කියලා ඉහලින් ආපු නියෝගයක් මත හරිද ඔය ජනාධිපතිතුමාගේ දැන් හිත සතුරු කරනත් එක ඔක් කරන්න නැති ඕක තමයි වෙලා තියෙන්නේ 350ක අලාභයක් කියලා නීතිපති උසාවියට කිව්වා ලක්ෂ 300 එතකොට පොදු දේපළ පනතේ දානකොට රුපියල් 25000ට වැඩි නම් ASP වරෙක්ගේ සහතිකයක් දාන්න ඕන මැජිස්ට්‍රේට් වරයව කොයි සහතිකේ දැන් කොහොමද ලක්ෂ 350ක් කියලා ගණන් කරේ මෙච්චර ඉක්මනට නෑ ඒවා ඉතින් අදාළ විදියට උපදෙස් ලැබුණා ඒ විදියට දැම්මා කියලා කිව්වා ලක්ෂ 350යි කියලා ලක්ෂ 350 නෙවෙයි ඊටත් වඩා වැඩි කිව්වා මේ අලාභය මොකද තාප්පයක් කළා සම්පූර්ණ ගල් වලින් ඒ තාප්පේ තියෙන ගල් ඉවර වෙනකම්ම වාහන වලට ගල් ගැහුවා කියලා එතකොට මැජිස්ට්‍රේට් වරේ කිව්වා ඒ සියල්ල ඇත්ත නං ඔබ කියන එක අඩු ගානේ ඡායාරූපයක් අපිට පෙන්වන්න මේගොල්ල සම්බන්ධයි කියලා මේ ඉන්න උද්ඝෝෂණකරුව සම්බන්ධයි කියලා මේක හරි පැහැදිලි මේක ක්‍රියේට් කරපු එකක් ඔවුන්ට ඔවුන් 6 දිනක්ව දැම්මා මොනවද පෙරඩ් එකකට හඳුනා ගන්න හරිම වීලුවක් කියන්නේ රෑ එළි වෙනකන් පොලිසියේ ඉඳපු සැකකරුවන්ව ජටාවක් ගැට ගාලා මේ සම්පූර්ණයෙන් කවර් කරලා ඒ වෙලාවට කියනවා දැන් පෙරඩ් එකකට දානවා කියලා ඒ කියන්නේ මැජිස්ට්‍රේට් එක කවුද දැන් අඳුරගන්නේ ඒ අය ඒ කියන්නේ රෑලි වෙනකම් පොලිසිය හිටපු පොලිසිනලදරින් අර ගොල්ලන් අඳුරගන්න දන්න මොන විහිළුවක්ද
हरी एतकोट मेजिस्ट्रेटवर हेना अन्सैटिस मेघन मुखद मे मे अधिकर मे अधिकरणेट गेन आवट वहागिन आवट ओगोलो पै विसी हतर देखला ये पुद्गलो ये अंदुरागन पुद्गलो पुलिस निलदारी එතකොට පොලිසි නිලධාරින් අඳුර ගන්නවා අර අර සැකකරයන් රැලිනකම් පොලිසිය හිටියේ. ඉතින් උංග දැකලා නේද? ඒක හඳුනා ගැනීම පෙරටුවක් වෙන්නේ නැහැ. හඳුනා ගැනීම පෙරටුවක්. හරි මෙතන මෙතන නඩු ගොනු කළේ මේ මේ පොදු දේපළ පනත යටතේ. පොදු දේපළ පනත. එතකොට ත්‍රස්තවාදීලකින් පනත යටතේ නෙමෙයි. නෑ ඒක 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 දැම්මේ නෑ. එතකොට අන්තවාදී ප්‍රහාරයක් කියලා ජනාධිපති මාධ්‍යංශය පැහැදිලිව දාලා තිනවා. අරාබි වසන්තයක් මේ ඇරබ් ස්ප්‍රින්ග් එකක් නේ ඇති කිරීම ආකාරයේ අරාබි වනාන්තරය. වනාන්තරයක් තමයි නිවේදනයේ තියෙන්නේ. එහෙම එකක් නෑනේ අපි නම් අහලා නෑ. මම ඒ නිසා මම කිව් එකයි ඒක තියන්නේ එකක් කියන්න එපයි තියෙන වචනේත් ඒ නිසා මේ වසන්තය කියලා කිව්වා මේ එතකොට අන්තවාදී ප්‍රහාරයක් නම් ඕන් ගොනු කරන්න ඕන නීතිය මොකද්ද එතකොට PTA යනවනේ ඒක PTA දෙන්නේ නැත්තේ එහෙලා එතකොට PTA දෙන්නේ නැහැ අන්තිම මොහොතේ ඒක ලොකු සංවාදයක් යනවා අපිට ඇහුණා අන්තිමට මිරියා ඒක අපිට කිව්වා CID එක මේක හෑන්ඩල් කරන්නේ TID එක හෑන්ඩල් කරන්නේ කී කී ඉඳලා අන්තිමට මිරියාන පොලිසියේ ස්ථානාධිපතිවරයාම තමයි බී වාර්තාව ගොනු කරේ හරි අපි අවසන් විනාඩි කිහිපෙටෙමු डॉक्टर जविपे निलमतेय मुखाक्द मिनिस्सु मे वगे पार दें एकाक मिरिहान मोरटुव नुवरलिय कार्टन पेरपासल लंग मे बंडार वेला नामल नवाई किला कतावक एविल्ला पेट्रोल शेड देके मेहम मिनिस्सु पेलगेहिने अनेक हरिद नीतिय तमंगे अतर गन्नेर आंडुवक गेदर यावमु एकने मे प्रश्ने मेक रट पिलिबंदव කතා කරන මේක හරිද මිනිස්සු පෙළ ගැහෙන එක චමුදිත මේ තියෙන්නේ නීතිය ප්‍රශ්නයක් නෙවෙයි මිනිසුන්ට සාධාරණ අයිතියක් තියෙනවා තමන්ගේ විරෝධතාවය ප්‍රකාශයට පත් කරන්න ජනතාව ඉන්නේ පුදුමාකාර පීඩනයක gedare ඉන්නේ කරවලේ ඛණ්ඩ විදියක් නැහැ දරුවෙකුට රැයට නිදි කරවන්න විදියක් නැහැ දරුවන්ට පාඩම් කරන්න විදියක් නැහැ රස්සාවට යන්න විදියක් නැහැ එක්කෝ තෙල් පොලිමේ ගෑස් පොලිමේ කිරිබිටි පොලිමේ බෙහෙත් පොලිමේ මොන ජීවිතද එහෙම තියෙනකොට ශිරන්ති රාජපක්ෂ යනවා නම් वसंत सैनिक नूरेली मिश्र के साधारण नाम राजपक्ष गिहिल मालदीवे जल क्रीडा करण को दुबई वाले गिहिल उड़कर्ण गहन को रटे मेचर अर्बुद अति ये सुख विहरण ये पालक इन्हें मिश्र के साधारण मम गिया मे रट मे तंटे अद दापू जनाधिपति ने मर्दने उत्तर दिन आंटे मे विरोधता कंदीला මේ ආණ්ඩුව බැලයනක තමයි කලේ දුන්නේ මට කිය වචනයක උත්තරය ජනතාව පාර්ට බහින එක හරිද ඔ මෙන්න මොකද කරන්නේ ජනතාව කොහොමද පාර ඉන්නේ හරි දැන් වෙනද ඉන්නේ වෙනද පාර්ට එනවා දැන් බූලිතරම් පාර්ට හරි එතකොට මෙහෙම පාර්ට බහලා මේ රටේ ඩොලර් නැතිලා තියෙන දේ තියෙන බස් එකක් පුච්චන එක තියෙන ජීප් එක පොලිසිය ඉන්දියාවෙන් ණයට ගේන්නේ අර වීරසේකර අස්සම් කරා ඩොලර් මිලියන 750ක් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක ණයට ගේන්නේ මිනිස්සු පාර්ට බස් වල බස් ගිනි තිබේ ඒගොල්ලෝ නෙවෙයිනේ बस की सिब्बे वे संविधानात्मक कल्याण ये अतरम करने अने नीति क्रियात्मक करना मेके पोदु जनता वगे साम काम विरोध यट पत्कर आंड मेका सीवन तुरंप पावित कर මේ තින වගකීම් ලෑස්තිය ලයිකන එක ඊයේ උසාවිදි ඔප්පුණා බස් එකක් ගෙන තියපේක හොයයිද පාස්කු ප්‍රහාරේ බෝම්බ කරුව තරතල්ල ගන්න බැරුව තාම හරි දැන් ජවිපේ සාමාන්‍යයෙන් කියන්නේ අපි උද්ඝෝෂණයක් අස්සරේ අපි ඉන්නේ බෑක් සීට් එක නෙමෙයි ඉස්සරහින්මයි අපි ඉන්නේ කියලා එහෙම එකේ දැන් තුන්වෙනිදා උද්ඝෝෂණයක් රට පුරා සංවිධානය කරලා තියෙනවා සමාජ මාධ්‍ය ඇතුලේ දැන් මේකේ චෝදනාව ජවිපේ පිටිපස්සෙ ඉන්නවයි කියලා සමගි ජන බලවේගයේ පිටිපස්සෙ රාජිතල සජිත්ලා ඉන්නවයි කියන එක හැබැයි අනුර කුමාර දිසානායක ඔබේ නායකයා නිවේදනය නිකුත් කරලා තිනවා මේම අනන්‍යතාවයක් හෙළිදරව් කරන්න බැරි ඒවෙන් පරිස්සම් වෙන්න කියන කතාව ඒ නිවේදනයේම සකසයිතයි ඒ කියන්නේම පිටස්සෙ ඉන්නවද දන්නේ නෑ කියන්නේ මේක මෙහෙමයි චමුදිත අපි උද්ඝෝෂණයක් සංවිධානය කරනවා නම් අපි කියනවා අපි තමයි කරන්න කියලා. ඉතින් මේ ජනතාවගේ මේ තුන්වෙනිද කරන වැඩේ ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගයේ සංවිධානය කරන්න නෑ. හැබැයි ජනතාවට අයිතියක් තියෙනවා පහට බැලලා තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න. ඒක ජවිපේ ක්‍රියාකාරීට යන්න අයිතියක් තියෙනවා. ඕන කෙනෙකුට. ඒ කියන්නේ අපිට ඡන්ද දෙන අපේ ක්‍රියාකාරුණා සාමාන්‍ය ජනතාව. ඔබ යනවද? ඔබ යනවද? අපේ අයට තෙල් ප්‍රශ්න තියෙනවා, ගෑස් ප්‍රශ්න තියෙනවා. මම අහන්නේ මධ්‍යම කාර්ය සභිකෙක් විදිහට ඔබ යනවද කළුතර දි? මටත් යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මටත් ඒ ප්‍රශ්නේ හැමම තියෙනවා. ඔබ යනවද? මටත් යන්න පුළුවන්. පක්ෂෙන් කිසිම තහනමක් දාලා නැහැ කිසිම තහනමක් නැහැ අපි කියන්නේ මේක ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගයේ සංවිධානය කරගන්න නෙවෙයි පොදු ජනතාවගේ විරෝධයක් ඒකට විවිධ පක්ෂලයි සම්බන්ධ වෙවි පක්ෂ නැති අය සම්බන්ධ වෙවි හරිද
එනිසා මේ මේ මේක තමයි දැන් රටේ තත්ත්වය. දැන් මේ මොහොත වෙනකොට හදිසියේ නීති රෙගුලාසියේ පන පන වා තිබෙනවා රටේ පවතින තත්ත්වය සැලකිය ගන්න. ඒක ගන්න ගොනට ඕනේ. හරි. ඒතකොට ඒකනේ ඔය බස් ගිනි තියාගෙන ආවේ. ඒතකොට ඒ ඔබ කියන්නේ ආණ්ඩුව සංවිධානාත්මක බස් ගිනි තබලා හදිසියේ නීති ගැසට්ටුවට පාර හැදුවා. චමුදිත ගිනි තියපු අය අතරන් ගොඩ ගන්නෙත් නැත්තම්. ඒ අයට නීති ක්‍රියාත්මක කරන්නෙත් නැත්තම්. ඒ අය හරියට හොයා ගන්නෙත් නැත්තම්. සාමකාමී උද්ඝෝෂණය පැළ සංවිධානාත්මක ප්‍රචණ්ඩකාරීව හැසිරුනේ කවුද කියන එකත් ආණ්ඩුව මේ හරියට නීති ක්‍රියාත්මක කරන්නේ නැත්තම් ඊට පස්සේ ඇඳිරි නීතිය දාලා හදිසි නීතිය දාලා ඒ මර්ධනයත් ක්‍රියාත්මක කරන්න යනවනම් ඒක සාධාරණ සැකයක් තියෙනවනේ මේ මේ ඒ සිදුවීම් පෙළ පෙළ ගැහෙන එතනට කියලා. ඒ කියන්නේ මේ ගැටුමක් නිර්මාණය කළේ හදිසි නීති ගැසට්ටුව නිකුත් කරගන්න උමනාවට. ආණ්ඩුවට ඕනකම තියෙනවා නැගී එන පොදු ජන විරෝධය යටපත් කරගන්න. මම මේ අවසාන වශයෙන් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති රසෝයි කණ්ඩායමට දැන් අර රෙද්දේ මල පහ වෙලා තියෙන්නේ. ඔක හත් පොලේ ගා ගන්න යන්න එපා. හරිද? මේ රටක් එක්ක ඔබ සෙල්ලම් කරන්නේ. මේ රටට ලෝකෙ ඉස්සරහා ගරුත්වයක් අභිමානයක් තියෙනවා. මේ රටේ ඉන්නේ සාමකාමී මිනිස්සු. බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු මේ ආගම් වලින් ආභාෂය ලැබලා ඇත්ත සාධාරණ ජීවිතයක් ගත කරපු මිනිස්සු. ඒසම මේ රටේ මිනිසුන්ගේ ජීවිත තවත් විනාශ කරන්න නැතුව මේ මිනිසුන්ගේ හඩට කන් දීලා ඔබ අසමත් කියලා තීරුම් අරගෙන ඔය වේදිකාවෙන් බහින්න. ගෙදර යන්න නෙමෙයි අපි කියන්නේ. ගෙදර යන්න කලින් ඒගොල්ලන්ට මේ රටේ තව නීති ක්‍රියාත්මක කරන්න ගොඩක් තැන් තියෙනවා. ඒසක් කරුණා කරලා ඔබගේ අසමත්කම ඒක ජනාධිපතිවරයාට එරේව නීති ක්‍රියාත්මක කරා. ඇයිති අර නඩු 35ක් අලි සබ්රි එහෙට මෙහෙට කරගෙන ආවේ. ඔව්. ජනාධිපති ධූරේ නැති වුණාට පස්සේදී නඩු කියන්න පුළුවන්. ඔව් ඒ වගේම මතක් කරන්න ඕන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටයි මේ අත ගහලා තියෙන්නේ. එතකොට මීට කලින් සිද්ධියක් අපට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ගෙදර ගියේ ශිරාණි බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිචකාරවරයාට අත තියලා ඒකෙදි සැලකිය යුතු නීතිඥ ප්‍රජාවක් ස්වේච්ඡාවෙන් බැහැලා හිටියා. ඒ දර්ශනයම මම ඊයේ දැක්කා චමුදිත උසාවියේදී. කවුරුවත් කියලා නෙවෙයි මේ නීතිඥ මහත්තුන් ආවේ. ඔවුන්ගේ ජනාධිපති නීතිඥෝ 7 දෙනෙක් සහ නීතිඥයෝ 500ක් ස්වේච්ඡාවෙන් රාත්‍රී 11 වෙනකන් ඊයේ සිකුරාදා දවස වෙලත් ඒක කවුද මාධ්‍යවේදීන් වෙනුවෙන් පනේ සිටියේ? මාධ්‍යවේදීන්ට එල්ලෙච්ච ප්‍රහාරය වෙනුවෙන් මාධ්‍යවේදීන්ට එල්ලෙච්ච ප්‍රහාරය වෙනින් සියලු නීතිඥවරුන් කරුණු කිව්වා උසාවියට. නමුත් තිබුණේ මාධ්‍යවේදියාව මුදාහැරලා නිසා එතනින් එහාට එතන වගකීමක් දරන්න බෑ කියලා මැජිස්ට්‍රේට්වරයා කිව්වා. ඒත් නමුත් එතෙන්දි පැහැදිලිවම මූලික මිනිස් අයිතිවාසිකම් නඩු පැවරීමට අදාළ සටහනක් ජනාධිපති නීතිඥවරයා යොමු කරා මාධ්‍යවේදියාට පහර දීමට අදාළව ඒ සටහන පාවිච්චි කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන් කියලා 2000 මහින්ද රාජපක්ෂ ගෙදර යන මහත්තයා ගෙදර යන සිද්ධියම තමයි මම ඒ දර්ශනයම ඒ විදිහටම මේ ඊයේ අධිකරණයේදී දැක්ක. අපි අවසන් කරමු. මට තේරුන්නේ නැහැ ඒක දෙයක්. පුටුවෙන් බහැලා යන්න කිව්ව ජනාධිපතිවරට ගෙදර යන්න කියලාද? තනතුරට අතරින්න කියලාද? ජනාධිපති ධූරයේ තව රැඳිගෙන තාක්කල් මේ රට විනාශයට පත් වීම ඇර ජනතාව ආතතියට පත් වීම ඇර ජනතාව තුළ ආවේගයන් ගොඩනැගීම ඇර වෙන දෙයක් වෙන්නේ නැහැ. ජනාධිපතිවරක් නෙමෙයි මුළු ආණ්ඩුවම. ජනාධිපතිතුමා සහ ආණ්ඩුව ඉල්ලාස්විතු කියලාද කියන්නේ ජයපේ? ඉල්ලාස්සන නම් හොඳයි. ඉල්ලාස්සු නැත්නම් අනිවාර්යෙන් ජනතාව ගෙදර යවනවා. ඒ කියන්නේ ඒ පිටුපස්සේ ආදන බලවේගයේ පිටුපස්සේ ගෙදර කියලා මම කියන්නේ මේ ඇමරිකාවට යවන කියන එක නෙමෙයි. ඇමරිකාවට යවන්න කලින් මේ රටේ බේර ගන්න ගනුදෙනු ගොඩක් තියෙනවා. රාජ පොදු දේප රටේ ජනතාවගේ ධනය හොරා කාපුවා පිළිබඳව මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ දේපල පවර ගන්න ඕන. ඒ නිසා මේ ගෙදර යන්න ඇමරිකාවට යන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ඔබ ඔබ ආසන වලින් බහින්න, ඔබ බාලන බලෙන් ඉවත් වෙන්න. ඊට පස්සේ මේ රටේ ජනතාව හදන ජනතාවාදී ආණ්ඩුවකින් ඒ සියලු දූෂණ තරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. ඔබ මට මේ සාකච්ඡා අවසන් කරන්න දෙන්නෙම නෑ. ඒ කියන්නේ ඔබ උත්සාහ කරන්නේ අර මේ මීට පෙර කවුද ඒ කතාව කිව්වේ මට මතක නෑ. හරියට එයාපෝට් එක වහලා රාජපක්ෂ පවුල ඇතුළු කණ්ඩායමට ගෙදර යන්න. හැබැයි ඒකට අදහස් කරන්නේ ඇමරිකාවට නෙමෙයි. එයාපෝට් වහලා ඔවුන් තරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක. ඔය කියන්නේ ඒකද? අනිවාර්යෙන්. එයාපෝට් වහනවා. එයාපෝට් වහලා හරි නැතුව හරි සියන සියලු මාර්ග ඔවුන්ට මේ රටේ මහ ජනතාවගේ දේපල හොරා කාපු කිසිම කෙනෙකුට මේ රටින් බැහැර වෙන්නට මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. බොමාත්ම සුතේ ජනතා අමාත්‍ය ප්‍රමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ඒ වගේම ජනතා අමාත්‍ය ප්‍රමුණේ වර්තමාන මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල මහතා මේ දෙදෙනාත් සමගයි මිරිහාන සිද්ධිය පිළිබඳව අපි කතා කළේ. ජවිපෙට එළවෙන චෝදනාව පිළිබඳව කෙසේ වෙතත් අපි මෙවන් සාධාරණ විරෝධතාවයක ජනතාවගේ හඬ මතුවන තැනකදී ඔබ යමක් දකින්නේ පැහැදිලිව මාධ්‍ය හරහා. එනිසා පැහැදිලිව මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරය
දැඩිලෙස පිළිකුලෙන් හෙළා දකින්නට මේක අවස්ථාවක් කරගන්නවා මොකද ඔවුන් ඒ දර්ශන ඔවුන්ගේ රූප රාමු තුල මේ පටිගත කර නොගත්තා නම් ඔබට දකින්නට යමක් ඉතුරු වෙන්නේ නැහැ උන්ගන් ලොකු අවදානමක් ඒ නිසා යුද්ධයකදී නෙමෙයි ඒතර යුද්ධයක් නැහැ මේ මායිම් දෙකක් අතර තැනක් නෙමෙයි ඒ නිසා මාධ්‍යයට තැබූ අත නම් කිසිසේත්ම සාධාරණීකරණය කරන්නට අපි සූදානම් නැහැ එය පැහැදිලිව හෙළා දකින්න බොහොම ස්තුතියි ඔබ දෙපළටම